ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ. මම රසික සඳරුවන් ඉදිරිමාන. ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය. කන්න බොන්න සල්ලි නැත්තම් පාරේ හිඟා කන්න. බෙහෙත් වලින් ගසා කන්න එපා. කාවින්දගෙන් සෞඛ්‍ය ඇමති අධ්‍යක්ෂ ජෙනරාල් ඇතුළු පිරිසට බරපතල චෝදනා. ටීබනිස් ගෙඩියක් කාලා ලැබෙන තහඩුවක් වහලට දාගෙන කැලෙන්ඩර් ඔර්ලෝසු සිල් රෙදි ලිත් එහෙම අරගෙන මේ පාරත් සහන දෙන පිළටම ඡන්දේ දීලා තවත් ණය අරගෙන ඉන්න ටිකේ ඉමුකො සුදෝ ජොලිය දමාලා අද ටෙලිවැකියෙන් මුලින්ම දේශීය පුවත් වෙතටයි අවධානය. සෞඛ්‍ය ශාස්ත්‍රයේ ගැටලු බරපතල තත්ත්වයකට පත්ව ඇති බව සමගි ජනබලවේගය පවසනවා. ලියාපදිංචි නොකළ ඖෂධ 700කට වැඩි ප්‍රමාණයක් රට තුල පවතින බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මධුම බණ්ඩාර පවසන්නේ. සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සිට නිලධාරීන්ගේ අක්‍රමවත් පාලනය නිසා සෞඛ්‍ය පද්ධතිය බිඳවැටෙමින් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන පෙන්වා දෙනවා. ඒ ඊයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ වන විට ලෙඩ්ඩු 10කට වැඩිය රෝහල්වලදී මේ බාල ඖෂධ නිසා ජීවිතක්ෂරපත් වෙලා තියෙනවා. ලෙඩ්ඩු 10කට වැඩිය තමන්ගේ දැස අහිමි වෙලා තියෙන. මේ සියල්ලට හේතුව බාල බෙහෙත්. අද බෙහෙත් වර්ග 700කට වැඩිය නිසි ලියාපදිංචියක් කරලා නැහැ. ඉන්දීය විදේශීය ණය යටතේ අපිට US ඩොලර් මිලියන 700කට වැඩිය බෙහෙත් වලට හම්බෙලා. ලෝක බැංකුවෙන් US ඩොලර් මිලියන 200කට වැඩිය හම්බෙලා. මේ මුදල් යොදාගෙන මොකද කරලා තියෙන්නේ? බාල බෙහෙත් ජීන එකයි මේ වගේන් හොරකම් කරන එකයි. මේ වෙන විට රජයේ රෝහල්වල විශාල බෙහෙත් ප්‍රමාණයක් අඩුයි. දොස්තර මහත්මයා මාත් එක්ක කිව්වා අපි කරන්නේ දැන් තුන්ඩුව ලියලා දෙන එක විතරයි. රෝහලේ බෙහෙත් නැහැ. ඒ විතරක් නෙමෙයි අද වසරක් ඇතුළත වෛද්‍යවරු 700කට වැඩිය රට දාලා ගිහිල්ලා තියෙනවා. අපි ඉතිහාසයේ ප්‍රථම වරට දැක්කා රෝගියෙකුට බෙහෙත් නැතුව ගහලා මරලා දාන තත්ත්වයකටපත් වෙනවා. අපි කවදාවත් මේක දැකලා නැහැ. රෝහල්වල බෙහෙත් බීලා ඉන්ජෙක්ෂන් ගහලා මරනවා දැකලා නැහැ. මෙසේ තියෙද්දී සෞඛ්‍ය ඇමතුමා සහ රජයේ මුකුත් දන්නේ නැති විදියට කටයුතු කරනවා. සෞඛ්‍ය ඇමතුමා කියනවා රෝහලක් ඉස්සරහා මල් ශාලාවක් තියෙනවා. ඉතින් එතුමාට මං හිතන්නේ සෞඛ්‍ය සහ මල් ශාලා භාර ඇමති කියලා අලුතෙන් තනතුරක් දුන්නා නම් වැඩිය හොඳයි කියලා මං හිතනවා. No such thing called low quality medicine. එයා කියනවා බාල ඖෂධ කියලා කිසිම දෙයක් මේ ලෝකේ නෑලු. ඔන්න කියන කෙනාගේ නම මං කියන්න. අසේල ගුණවර්ධන. කවුද මේ සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්? මේ ලෝකේ ඉන්න එක්කනේ නෙමෙයි මේ සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් අසේල ගුණවර්ධන ඉන්නේ අඟහරු ලෝකේ. මොකද ඒකට හේතුව එයාම කියනවා මේ ලෝකේ බාල ඖෂධ නැහැ කියලා. ඊට පස්සේ එයාම කියනවා quality test fail වෙච්ච medicine තියනවා කියලා. කීයක්ද? 43ක් තියනවා කියලා එයාම කියනවා. එතකොට මේක නියාමනය කරන්න ඕන ඖෂධ නියාමන අධිකාරිය. තමුසල මේ රටේ බෙහෙත් වලින් සල්ලි හම්බ කරන ඖෂධ නියාමන අධිකාරියට වගකීමක් තියෙනවා. මේ අහිංසක මිනිස්සුන්ට ගේන මේ බෙහෙත්වල වටිනාකම, මේකේ තියෙන සංකූලතාව මොනවද, මේකේ ගුණාත්මකතාවය මොනවද, මේකේ තියෙන භයානකත්වය මොකද්ද කියන එක පිළිබඳව අධීක්ෂණය කරන්න. එහෙම කරන්නේ නැතුව බාල ඖෂධ නැහැ කියලා අත පියා ගන්න එපා, මෝඩ කතා කියන්න එපා සේල ගුණවර්ධන. මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ බදු ගෙවන මිනිස්සුගේ සල්ලි වලින් තමුන්නාන්සේලා සැප විඳිනවා. ඒ ඇස්සේ ඖෂධ මාෆියාවේ අපි ගාව තොරතුරු දත්ත තියෙනවා. තමුන්නාන්සේලා මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ සෞඛ්‍ය විකුණලා ගසා කාලා කෝටිපතිය වෙලා ගෙවල් දොරවල් අරගෙන යාන වාහන අරගෙන තමුන්ගේ දරු මල්ලන්ට මේ මල මිනි වලින් ලේ වලින් හම්බ කරන සල්ලි වලින් කණ්ඩ දෙනවා. ඔබතුමාලා මතක තියාගන්න අසේල ගුණවර්ධන සෞඛ්‍ය ඇමතිතුමා, කේලි ඇමතිතුමා, ඔය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමා, NMR එකේ CEO චෙයාමන්, ඔය හම්බ කරන සල්ලි කුණු වෙනවා, අලු දූවිලි වෙනවා යනවා. කණ්ඩ බොන්න නැත්තම් සල්ලි නැත්තම් පාර හිඟා කණ්ඩ. ඔය වගේ තුප්පයි වැඩ කරන්න එපා කියන එක අපි කියනවා. දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 336 වැනි ටෙලිවැකිය. අපේ රටේ ජනතාවට මේ අර සුපුරුදු පරණ තැටියම දැන් ආයෙත් අහන්ට ලැබෙමින් තිබෙනවා නේද? ඒ තමයි දැන් රට ගොඩ. ඔන්න අපි රට ගොඩ ගත්තා. රට ගොඩ ගන්න පුළුවන් එකම නායකයා. 20:48 වෙනකන් රට දීලා බලන්න. එදාට අපි ලෝකේටම ණය දෙනවා. එදාට සුද්දු සුද්දියෝ අපේ ගෙවල්වල කුස්සි අම්මල හැටියට ජොබ් එකට එනවා. 20:48 වෙනකොට ලෝකයේම අපට බය වෙනවා. 20:48 වෙනකොට ලෝකේ බලවත්ම නායකයා ඉන්නේ අපේ රටේ. කොහොමත් වජිරට අනුව දැනටමත් බලවත්ම නායකයා අපේ. 20:48 වෙනකොට ඒ නායකයා රොකට් අරින්න පටන් ගන්නවා. ඉන්දියාවට ජපානයට උඩින් මිසයිල් ගහන්න පටන් ගන්නවා. ඒ රටවල පාලකයන් අපේ රට ළඟ අපේ පාලකයා ළඟ දනින් වැටෙනවා. අනේ මිසයිල් එවන්න එපා රොකට් ගහන්න එපා කියලා නේද? අපේ අහසට උඩින් එහෙම කරන්න එපා කියලා ඒ අය අපි ගාව වැඳ වැටෙන දිනේ හරි ආසන්නයි. දැන් 20:48ට තව තියෙන්නේ අවුරුදු 25යි. එදාට මේ දැන් ඉන්න පාලකින්ගේ වයස මුලින්ම සලකලා බලමු නේද? වත්මන් ජනපති රනිල්ට දැන් වයස අවුරුදු 74යි. තව 25ක් එකතු කරන්න. ඒ කියන්නේ 20:48 වෙනකොට වයස අවුරුදු 99ක් වෙනවා නේද? වයස අවුරුදු 99යි. එතකොට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ වරම් බලන්න දැන් වයස අවුරුදු 77ක් විතර වෙනවා. අපි එයිට රට දුන්නා කියමුකෝ. එතකොට 20:48 දී ඒ කියන්නේ තව අවුරුදු 25 දී වයස අවුරුදු කොහොමද 100 පැනලානේ නේද? දැන් වැදගත්ම ප්‍රශ්නය අද වේදිකා පුපුරවන්න කෑ ගහන ආයේ එනවා කියන ඔන්න බබෝ අලි එනවා අඬන ළමයි නලවනවා කියලා කෑමොරදෙන උන්දලගින් ඇයි අපි මේ ප්‍රශ්නය අහන්නේ නැත්තේ? ඔහෙලා කොපමණ කලක් මේ රට කළාද? තමුන්ලා කොපමණ කලක් ඔය දියවන්නාවේ මැති ඇමතිකම් දැරුවද? තමුන්ලගේ තරුණ කාලයේ මේ රට දියුණු කරන්න අතේ තිබුණු සැලැස්මද තාම තියෙන්නේ නේද? වැදගත්ම ප්‍රශ්නේ ඒකයි. තමුන්ලගේ තරුණ කාලයේ අතේ තිබුණු සැලැස්මමද තාම තියෙන්නේ. ඒක තමයි වැදගත් ප්‍රශ්නේ. තමුන්ලගේ අතේ තියෙන්නේ එදා අත තිබුණු පරණ සැලැස්මම නම් ඒක කොහොමද මේ අලුතින් පැල කරන්න කියලා අහන්න. මොකද්ද මේ පාලකින් අත එදා තිබුණු සැලැස්ම? 1948 නිදහස ලැබලා ඔය 1965 විතර වෙනකොට හරි අපූරු පාරකට ඔය පාලකයෝ ටික මේ රට ඇදලා දැම්මා. මොකද්ද ඒ පාර? ලෝකයේ තියෙන හැම බැංකුවකින්වත් රට රටවලින් සහ ලෝකයේ ඉන්න පොලි මුදලාලිලාගෙන් ණයට ඩොලර් ඉල්ලන්න පටන් ගත්තා. ණය ගන්න පටන් ගත්තා නේද? ඊට පස්සේ රට ඇතුළෙනුත් ගන්න පුළුවන් හැම තැනකින්ම ණය ගත්තා. දැනුත් ගන්නවා. හරිද? ඒ විතරක් නෙමෙයි විකුණන්න පුළුවන් හැමදේම විකුණනවා. ඒක තමයි මේ අය අත එදා තිබුණු සැලැස්ම. අදත් ඕක තමයි අතේ තියෙන්නේ. හොඳේ අද වන විට එකතුව දල වශයෙන් ණයවල එකතුව. හරිද? ඇමරිකානු ඩොලර් බිලියන දැන් 90කට විතර කිට්ටු වෙමින් තියෙනවා. මොකද දැන් මේ හදිස්සියෙම අර තව මහා ණය ගොඩක් ඉල්ලලා තියෙනවා. ඒ මේ රට ඇතුලෙන්. හොඳේ රට ඇතුලෙනුත් තව ණය ගන්න හදනවා. මොකද්ද මේ ගන්න හදන ණය? ඒගොල්ලන්ගේ අම්මලා අප්පලාගේ බූදල වලින්ද ඉල්ලන්නේ? නෑ නෑ. වැඩ කරන ජනතාවගේ සල්ලි ඇති ඔය EPF, ETF ඒවයින් තමයි මේ ණය ගණ්ඩ හදන්නේ. හරිද? අරන් තියෙන්නෙත් ඒවයින්. ඔය දැන් පසුගිය අයවැයෙන් මේ වර්ෂය සඳහා අනුමත වුණ ණය ප්‍රමාණය වගේ 3 ගුණයක් ගන්න හදනවා. හරිද? 3 ගුණය කොහොමද කියලා දන්නවද? රුපියල් බිලියන 9000ක් වැඩියෙන් ඉල්ලනවා. හරිද? 9000ක්. හරිද? ඒ කියන්නේ වැඩිපුර රුපියල් බිලියන 9000ක් මොකටද ගන්න හදන්නේ? ඒකනේ වැදගත්ම ප්‍රශ්නේ නේද? ලබන අවුරුද්දේ ජනාධිපතිවරණයට. හොඳේ ඔබට සහන දෙන්න. එතකොට තමයි සහන දුන් පියා කියන විරුදාවලිය ලබා ගන්නට පුළුවන්. පෝලිම් නැති කළ පියා, ගෑස් දුන් පියා, ඒ ගොඩට එනවා සහන දුන් පියා නේද? එතකොට ඔබට සමෘද්ධියත් ලැබේවි, අස්වැසුමත් ලැබේවි. එතකොට සමෘද්ධියයි අස්වැසුමයි දෙකම දුන් පියා. ඒ අතර වාරේ ඔය ආසන බලමණ්ඩල රැස්වීම් වලට එහෙම යනකොට බනිස් ගෙඩියකුත් ලැබේවි කුසගින්න ලිවා ගන්නට. හරිද? වෙනදා වගේම ඔය ගෙවල් වලට තහඩු, උළු, වැසිකිලි පෝච්චි ආන් ඒවත් ලැබේවි. එහෙනම් ඉතින් මේ පාරත් ඔය ටී බනිස් ගෙඩියක් කාලා නේද? වහලට තහඩුවක් එහෙම දාගෙන මැති ඇමතිලා එක්ක පොඩ්ඩක් එහෙම සෙට් වෙලා නේද? නටලා එහෙමත් ආයෙත් මේ තව ණය ගන්න ඒ ණය අරගෙන ඔයාලත් සතුටු ජීවිතයක් ගත කරන්න නේද? ඒ අයගේ දරුවන්ටත් ඒ වාසනාව උදා වේවා කියලා අපි ඒගොල්ලන්ට ප්‍රාර්ථනා කරන්න ඕනේ. එහෙම කරලා නේද? අපි සදාකාලික ණයකාරින් වෙලා අපේ දරුවන්ගේ දරුවනුත් ණයකාරයෝ කරලා අපි මෙහෙම කියමු නේද? අම්මපා මගේ හදපතුලෙන් ගලනවා ආලේ නේද? කැලණි ගඟෙන් මහමූදට වැටෙනවා වාගේ කියලා නේද? එහෙම කියලා ඉතින් අපි සතුටු සිතින් මේ ඇතක නටමු නේද? ආලේ කැලණි ගඟෙන් මහමූදට ගලනවා වාගේ අම්මපා මගේ හදපතුලෙන් ගලනවා ආලේ අම්මපා මගේ හදපතුලෙන් ගලනවා ආලේ අපිට ගැව්වා. අපි ලැජ්ජ නැතුව කියන අපිට ගැව්වා. හැබැයි මතක තියාගනින් පුතේ අපි ගහනවා උඹලට. Baladawe ating paing poluwaring apema janadipati kenek janadipati varne patkara dena ammata sirirenna maganawa kiyana karanaawa padiliwa matak karanawa Anugrahaya Give your international career a boost by being globally recognized right here at IIHS. Reserve your seat today. Call us on 0114 651144. ඒත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හැමෙම මධ්‍යහන 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට සුබ දවසක්.